Hi everyone, let's start IT with Yash. අද අපේ lesson එක වෙන්නේ computer memory. Subscribe කරගෙන නැත්නම් subscribe ලා මාත් එක්ක දැන් රැඳිලා ඉන්න අපි එකතු කරන අපේ lesson එකට. Computer memory. Computer memory එක use කරන්නේ data store කරලා තියාගන්න. අතර computer memory එකේ main types දෙකයි. Main memory හෙවත් primary memory එහෙම නැත්නම් internal storage. දෙවෙනි type එක තමයි secondary memory එහෙම නැත්නම් external storage primary memory main memory internal storage types 3යි RAM ROM cache memory අපි මේ memory එකින් එක වෙන වෙනම බලමු RAM random access memory මේ random access memory එකටම volatile memory කියලා කියනවා. හදිස්සියවත් අපේ machine එකේ power නැති වුණොත් machine එක shut down වෙනවා නේ machine එක off වෙනවා. එතකොට අපේ data lost වෙන්න පුළුවන්. අපේ මොන හරි data lost වෙලා තියෙනවා නම් අපේ ඒ data තිබිලා තියෙන්නේ RAM එකේ random access memory එකේ. Power නැති වෙලාවක power lost වෙච්ච වෙලාවක අපේ data at lost වෙන්න පුළුවන්. මේ volatile memory එකේ data තියෙනවා නම් දෙවෙනි එක read only memory ROM මේක non volatile memory එක කියන්නේ power lost උනත් අපේ data lost වෙන්නේ නැහැ සාමාන්‍යයෙන් ROM එකේ දාලා තියෙනවා computer එක boot වෙන්න එහෙම නැත්නම් start වෙන්න අවශ්‍ය instructions ටික මේකේ දාලා තියෙනවා මොකද හදිස්සියවත් power lost උනාට next time අපි computer එක on කරනකොට ඒක normally path එකේ on වෙන්නේ ඕනනේ ඒක නිසා අපි මොනවාද start වෙන්න on instruction set එක දාන්නේ ROM එකේ මේ commands වලට boot වෙන්න අවශ්‍ය start වෙන්න අවශ්‍ය commands වලට අපි කියනවා BIOS basic input output system මේ BIOS අපි දාලා තියන්නේ ROM එකේ third one is cache memory එහෙම නැත්නම් CPU memory මේ cache memory එක main memory එකයි CPU එකයි අතර මැදිහත් ලෙස කටයුතු කරනවා secondary memory අපි දැන් මේ වෙනකන් කතා කරේ data store කරන්න store කරන memory ගැන කතා කරේ computer එක ඇතුලේ තියෙන දේවල් ගැන internal storage එක ගැනයි කතා කරේ. අපිට මේ data computer එකේ ඇතුලේ නැතුව අපිට පිටත් save කරන්න පුළුවන්. External storage devices use කරලා. එහෙමනම් ඒ දේවල් තමයි මේ secondary memory කියලා මෙතන consider කරන්නේ. මොනවද අපි සාමාන්‍යයෙන් external storage devices use කරන pen drive එකක්, hard drive එකක් use කරනවා, CD, DVD, එක එක floppy disk පාවිච්චි කරන ඔය දේවල් තමයි අපි secondary memory විදිහට consider කරන්නේ. හරි මම හිතනවා මේක වැදගත් වෙන්නේ අති කියලා ඔයාලා හැමෝටම. තවත් මේ වගේ වැදගත් lesson එකකින් අපි හම්බ වෙමු. එතකන් හැමෝටම සුබ දවසක්.